ඊසි ඕනෑම ATM එකට යන්න සතිපතා රුපියල් ලක්ෂයක් දිනා ගන්න ලංකපේ මාචාර්ය වසන්ත අතුකූරල මහත්මයාට මම යොමු වෙන්නේ දත්ත සටහනත් සමගින් මාචාර්යතුමනි දැන් අපි ප්‍රතිව්‍යුහගත කිරීම කියන වචනය තෝරගන්නේ බොහෝ විට විකුණා දැමීම නැත්තම් පෞද්ගලීකරණය කිරීම කියන තැනින්නේ නමුත් දැන් මේ ප්‍රතිව්‍යුහගත කරණය තුල මේ මාචාර්යතුමා කතා කරපු මේ කළමනා කරන විධික්‍රම හඳුන්වා දීම ඒ හරහා කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමත් ප්‍රතිව්‍යුහගත කර ගැනීමක් තමයි කොහොමද අපි මේ මේ ඉහළ තලයේ තීන්දු තීරණ ගන්න පාර්ශව මේ නූතන සමාජයට ගැළපෙන ඒ සමාජයේ අවශ්‍යතා ඉටු කරන රාජ්‍ය සේවයක් සඳහා අලුත් ව්‍යුහයක් ගැන අලුතෙන් හිතන්නේ. ඔව් කලින්ද වූ දැන් ප්‍රථමයෙන්ම සිද්ධ විය යුතු කාරණය තමයි මේ ප්‍රශ්නය දැන් අපි මේ ප්‍රශ්නය මතු කිරීමක් විතරයි මේ පරිශ්‍රණය තුළින් සිදු කරලා තියෙන්නේ. නමුත් ඒ ප්‍රශ්නේ තව එහෙම දෙයක් තියෙනවා කියන එක දැන් අපිට මේ තුල පැහැදිලි වුණා. එහෙමනම් ඒ පිළිබඳව තවත් අපි මේ පිළිබඳව අධ්‍යයනය කරන්නට ඕනේ. ඒක ඉතාමත් වැදගත්. එහෙම නැතුව අපි මොනම හේතුවක් නිසාවත් කියන්නේ මේ ප්‍රතිඵල මත පදනම් වෙලා ප්‍රතිපත්ති හදන්නට කියලා. ඒක වැරදි ඇත්තටම. දැන් අපි සිදු කරන්නට ඕනේ දැන් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක අපි කවුරුත් තේරුම් ගන්නවා. ඒ සඳහා ඊට පස්සේ ජනතාවගේ පැත්තෙමුත් ලොකු ප්‍රතිචාරයක් ඇවිත් තියෙනවා. මාධ්‍යවලින්මුත් ලොකු ප්‍රතිචාරයක් ඇවිත් තියෙනවා. ඉතින් එහෙමනම් මේ ප්‍රශ්නේ තවදුරටත් අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ අධ්‍යයනය සමහර විට රාජ්‍ය පරිපාලන අංශයෙන් සිද්ධ වෙන්නට පුළුවන්, විශ්වවිද්‍යාල අංශයෙන් සිද්ධ වෙන්නට පුළුවන්. කොහොමුණත් මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්නට ඕනේ. මේ අධ්‍යයනය කරලා ඉවර වෙලා මේ සඳහා බාධක වන්නා වූ හේතු ඊට පස්සේ ඒ හේතු මගහැරවීමේ ක්‍රමවේදයන් ඊට පස්සේ ඒ සඳහා සමහර වෙලාවට අපි වගේ රටවලට ලොකු වියදමක් දරලා මේ ප්‍රතිසංස්කරණ ප්‍රතිවිභගත කිරීම කරන්නට බැහැ ඇත්තටම. අඩු වියදමකින් මේ යාන්ත්‍රණය වඩාත් සක්‍රීය කරලා කාර්යක්ෂම කරලා ඵලදායී තත්ත්වයට ගෙන එන්නේ කොහොමද කියන එකට අදාළව කරුණු කාරණා අපි ගවේෂණය කරන්නට ඕනේ. දැන් ඇත්තටම මේ වගේ තත්ත්වයකට අපි නොහිතන බලපාන්නට පුළුවන් අපි නොහිතන කාරණා. දැන් උදාහරණයක් විදිහට සමහර වෙලාවට මේ රාජ්‍ය නිලධාරීන්ගේ ටෙලිෆෝන් නම්බර්ස් වැඩ කරන්නේ නැහැ කියන එකට එක හේතුවක් වෙන්නට පුළුවන්. මේ වෙබ්සයිට් අවුරුදු 10 15 පරණ වෙබ්සයිට් වෙන්නට පුළුවන්. අපි දන්නේ නැහැ ඒක. වෙබ්සයිට් එකෙන් ටෙලිෆෝන් නම්බර්ස් අරගෙන අපි නිලධාරියට කෝල් කරලා අහලා ඇහුවට ඒ නිලධාරියා ඒ ටෙලිෆෝන් නම්බර් එක වෙනස් කරලා තියෙන්නට පුළුවන්. ඒ වෙබ්සයිට් වල ඒවා නිවැරදි ආකාරයට අප්ඩේට් නොවිලා තියෙන්නට පුළුවන්. ඒ වගේ හේතුත් තියෙන්නට පුළුවන්. ඉතින් එහෙනම් අපි මේක ඉතාමත් සංකීර්ණ දෙයක්. ඒවා පිළිබඳව හොයන්නට ඕනේ. හොයලා නිවැරදි කරුණු කාරණා අපි විශ්ලේෂණය කරන්නට ඕනේ. විශ්ලේෂණය කරලා ඒ සඳහා පාදක වන්නා වූ හේතු අවබෝධ කරගෙන ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයිය හැකි, මහජනතාව වඩාත් සෑහීමකට පත් කරන්නට පුළුවන්, නිලධාරීනුත් සෑහීමකට පත් විය හැකි. දැන් මේ නිලධාරීත් අවසානට සෑහීමකට පත් වෙන්නට ඕනේ. ඒගොල්ලෝ සතුටු වෙන්නට ඕනේ. ඉතින් ඒ தත්ත්වෙට මේ රාජ්‍ය සේවය කියන එක ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය කරන්නට ඕනේ. ඒක සමහර විට අපිට දවසකින් දෙකකින් කරන්නට පුළුවන් දෙයක් හෝ කෙනෙක් හිතන කාරණා පදනම් කරගෙන ප්‍රතිපත්ති සකස් කරලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පුළුල් අධ්‍යයනයන් මේ පිළිබඳව කරලා යථාර්ථයේ තේරුම් අරගෙන ඒ මත පදනම් වෙලා සැලසුම් සකස් කරලා ඒ සැලසුම් ඔස්සේ දිගු කාලීනව සිදු කරන්නට පුළුවන් දෙයක් ඇත්තටම. ඒ තුළින් අපිට ඇත්තට දැන් අපි සමහර වෙලාවට මාස 3-4ක් ඇතුළත මේ වගේ ප්‍රශ්න තීරුම් අරගෙන ඒවට විසඳුම් හදලා ඉවරලා ඉදිරිපත් කරලා ක්‍රියාත්මක කරන්නට පුළුවන්. නමුත් එහි ප්‍රතිඵල ඇත්තටම එන්නට අවුරුද්දක් දෙකක් තුනක් ඔය වගේ කාලයක් ගත වෙනවා. මොකද මේ සමාජයේ ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා මිසක් සමාජයක් කියන එක දවසකින් වෙනස් කරන්නට අමාරු කාර්යයක්. ඉතින් ඒ සඳහා මම හිතන්නේ අපි විවිධ පැතිවලින් මේ පිළිබඳව අධ්‍යයනය කරලා ඒ අධ්‍යයන ප්‍රතිඵල මත පදනම් වෙලා තමයි අදාළ යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම ඵලදායී වූ මහජනතාවට ඉතාමත් ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත සේවා සපයන යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කරන්නට පුළුවන්කම තියෙන්නේ. මාචාර්ය අතුකූරල මහත්මයාගෙන්ම මට තවත් පැහැදිලි කර ගැනීමක් කරගන්න අවශ්‍ය. විශේෂයෙන් මේ ඔබතුමා ආකල්ප ගැන කියපු කාරණාවේදී රටේ ජනතාවට මතයක් තියෙන එක මේ සමීක්ෂණය තුලත් පැහැදිලි. සාමාන්‍ය ගනුදෙනු කරද්දිත් සමාජයත් එක්ක කියන එකක් රාජ්‍ය නිලධාරීන් සෑම විටම තමන්ගේ වෘත්තීය ඉල්ලීම් සඳහා ඒවා සටන් මාර්ගයෙන් යොමු වෙනවා. විශේෂයෙන්ම
අපි ගත්තොත් දැන් දුරබැහැර සේවය කිරීම ගැන පෞද්ගලිකාංශයේ පවා බොහෝ දෙනෙක්ට තමන්ගේ ගම් ප්‍රදේශයේම සමහර විට රැකියාව කරන්න ලැබෙන්නේ නැහැ. උන් බොහොම දුරබැහැර ඇවිල්ලා බෝඩිමක නැමතිලා ඊටාම අඩු පඩියකට තමන්ගේ ජීවිතය මුල් අවස්ථාවේ පවුලෙන් ඈත ගත කරනවා. නමුත් රාජ්‍ය සේවකින්ගේ ආකල්ප කියන එක සමහර විට අපිට ලැබිය යුතුයි, අපිට ලැබිය යුතු වරප්‍රසාද කියලා කොටසක් සම්බන්ධයෙන් උන් විශ්වාස කරනවා. මේක එහෙම ප්‍රශ්නයක් නැද්ද ඇත්තටම? ඇත්තටම දැන් ඔය රාජ්‍ය සේවාව තුළ ඔබ මතු කරන ප්‍රශ්නය පැති දෙකකින් මට විස්තර කරන්න පුළුවන්. එකක් තමයි මේ අපි අධ්‍යයන තුළිමුත් අපි පෞද්ගලිකව දකින කාරණා තුළිමුත් අපිට පැහැදිලි වෙන එක දෙයක් තමයි මේ රාජ්‍යාංශය තුළ ඉතාමත් කාර්යක්ෂම, දක්ෂ, අවංක, ඒ කියන්නේ හොඳ පුහුණු නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ කියන්නේ එහෙම පිරිසක් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. එතකොට දැන් ඒ නිලධාරීන් අතර අපි අර දකින අර වගේ පැත්තකුත් ක්‍රියාත්මක වෙනවා රට තුළ. ඒ සමහර වෙලාවට ඒ නිලධාරීන්, නමුත් මහජනතුමනි, සාමූහික ප්‍රයත්නය තුළ අවසාන සේවාවම හෝ ආයතනය හෝ කඩා වැටීමකට ලක් වෙනවා. එතකොට ඒක ඉතාමත් වැදගත්. ඇත්තටම දැන් අපි ගත්තට පස්සේ විශාල නිලධාරීන් පිරිසක් ඉන්නවා. නිතරම තමන්ට ලැබිය යුතු දේවල් තමයි හිතන්නේ. එතකොට අන්න හරි. ඔව්. එතකොට ඒගොල්ලෝ නිතරම තමන්ගේ වගකීම මොකද්ද? තමන් අතින් ඒ දේ ඉෂ්ට වෙනවාද? තමන් මාසිකව පඩියක් ගන්නවා, ඒ වැටුපට අදාළව තමන් ඒ දේ සිද්ධ කරනවාද කියන කාරණු කාරණා පිළිබඳ විශ්ලේෂණය කරන්නේ. ඒගොල්ලෝ නිතරම හිතන්නේ තමන්ට යම් යම් දේවල් ලැබෙන්නට ඕනේ, තමන්ට යම් අදුපාඩු සිද්ධ වෙනවා. ඔය ඒ කියන්නේ ඍණාත්මක thinking pattern එකක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.